lead the web news. අපේ නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර කාර්යය පිළිබඳව අපි දැන්ටමත් අවධානය යොමු කරලා තිබෙනවා. මේ එක වෙලාවක මම පිළිගන්නවා රුපියල් 3000ටත් කැරට් ගියා. එළවලු මිල ගියා. අපි දිගින් දිගටම ඒ පිළිවෙම් බැනුම් ඇහුවා. අපි වැඩපිළික් හැදුවා නැවත එළවලු වගා කරන්න. ඊට පස්ව දැන් ඒ වගාව සාර්ථක වෙලා මිල ඉතාමත් අඩු මට්ටමකට ආවා. ගොයින්ට සාමාන්‍ය මිලක් ලැබෙන්නේ නැතිත් එකටම පත් වුණා. ඉතාමත් අවම මිලකට එළවලු ආවා. අර වැඩි වෙච්ච කාලේ කතා කරාට අඩු වෙච්ච කාලේ කවුරුත් ඒ පිළිබඳව කතා කරේ නැහැ. ඉතින් මේක පාරිභෝගිකයා සහ ගොවියා අතර තිබෙන ප්‍රශ්නයක්. අපි දැන් අර්ථාපල් වලත් ඒකම තමයි තත්ත්වය. අර්ථාපල් නිෂ්පාදන වියදමේ වැඩිවීමක් අපේ තියෙනවා. ඒක නිසා තමයි අපිට පිට රටින් ගේනේවත් එක්ක තරම් කරන්න බැරි වෙලා තියෙන්නේ. තාමත් අපිට අවශ්‍ය බීජ අර්ථාපල් වැඩි ප්‍රමාණයක් අපි පිට රටින් ගේන්නේ. ඒ සඳහා දැන්ටමත් අපි SMP ව්‍යාපෘතිය හරහාත් වැඩපිළිවෙල රාශියක් සකස් කළා තියෙනවා. ලංකාව තුලම බීජල නිෂ්පාදනය කරගන්න. එහෙම වුණොත් අපිට මේ පිට රටින් ගේන එකත් එක්ක තරඟයක් දෙන්න පුළුවන්. බීජාල වලට තමයි වැඩිම මුදලක් යන්නේ. වගේම අපිට අනිත් බීජ වලට වැඩිය විශේෂත්වය තමයි අපේ ලාංකේය ගොවියන් ලංකාවේ නිෂ්පාදනය කරන බීජාල වලට කැමැත්තක් තියෙනවා. ඒකෙන් වැඩි අස්වැන්නක් තියෙනවා, මිලත් අඩුයි. ඒක මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරගෙන යන තෙක් දැනට මේ ගොවින්ට යම් අසාධාරණයක් සිද්ධ වෙන බව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි මේ අල ගොවින්ට පමණක් නෙවෙයි අපේ ප්‍රමිත බණ්ඩාරත් එන්න කොහොන් මැත්තුමා අවස්ථා ගණනාවකදී ඉදිරිපත් කරා බීලුණු ගොවින්ට. බීලුණු වලත් ඒක තමයි තත්ත්වෙ තිබුණේ. දැන් බීලුණු රුපියල් 700ට විතර ගියා. එතකොට අපි අමාත්‍යාංශයයි ඔක්කොම එකතු වෙලා පැත්තේ ගොවිනුත් උනන්දුනා. දැන් බීලුණු වගා කරන්න පටන් ගත්තා දඹුල්ල ප්‍රදේශ. දැන් අද වෙනකොට ඉන්දියාවේ තහනම් අයින් කරාට පස්සේ නැවත බීලුණු එන්න ගත්තා. දැන් තොග මිල රුපියල් 100ට අඩුවෙන් තියෙනවා. ඒසම මම යෝජනා කළා තියෙනවා කැබිනට් මණ්ඩලයට අපි මූල කැබිනට් අනුකමිටුවෙත් මේ පිළිබඳව කතා කළා තියෙනවා මේ බීලූණු අල වගේ දේවල් වලට ස්ථිර බද්දක් පනවන්න. ස්ථිර බද්දක් එක දිගටම පනවන්න ඕනේ ස්ථාවර මිලක් තියා ගන්න. එතකොට අවශ්‍ය වෙලාවක් තිබුණොත් අපිට හිඟයක් ඇති වුණොත් විතරක් එම බද්ද අඩු කරලා කටයුතු කරන්න පුළුවන්. ඒ බද්ද පැනවීමේදී ගොවියාගේ නිෂ්පාදන වියදම සැලකිල්ලට අරගෙන තමයි ඒ කටයුත්ත කරන්න මේ. එතකොට බද්දෙන් අතිරේක ආදායමක් රජයට එනවනම් ඒක වෙනත් ක්‍රමවේදයක් කරහා පාරිභෝගිකයාට ලබා දෙන වැඩපිළික් සකස් කිරීමේ හැකියාව තියෙන නිසා පාරිභෝගිකයාත් ආරක්ෂා කරගෙන ගොවියත් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ගොවියා ගොවිතැනින් ඉවත් වෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මේ එළවලු සම්බන්ධව බොහෝ කතා බහක් පසුගිය කාලේ පුරාවට තිබුණා. මේ එළවලු රටින් ගේනවා කියලා. බතල ගේනවා, කිරියල ගේනවා, මඤ්ඤොක්ක ගේනවා කියලා ඒක සම්පූර්ණ අසත්‍යක්. එළවලු කිසිවක් රටින් ගේන්නේ නැහැ. අපි රට යවනවා. මේ වර්ග සැලකිත ප්‍රමාණයක් අපි විදේශ වෙළඳපොළට යවනවා. නමුත් අපේ නිෂ්පාදන වියදමේ වැඩිවීම මත අපිට යම් ප්‍රමාණයකට විතරයි අවස්ථාව තියෙන්නේ. ඒවා අඛණ්ඩවම අපේ කම්පැනි වලින් යවනවා. අපි මේ කිසිම දෙයක් රටින් ගේන්නේ නැහැ. නමුත් මම පිළිගන්නවා අර්ථාපල් සහ බීලුණු කියන දෙකම අපි සැලකිත ප්‍රමාණයක් තවමත් රටින් ගේනවා. අපි දැන් බීලුණු වලට විකල්පයක් විදිහට ගරු කතානායකතුමනි රතුළුණු වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිකුත් අපි දියත් කරනවා. මේ වන විට ඒ වැඩපිළ ආරම්භ කළ තිබෙනවා. අපිට අවශ්‍ය සියලුම රතුළුණු ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න. අපි මුලින්ම මේක දැකලා මේ බීලූණු වල ප්‍රශ්නේ දැකලා මේ රටින් එන බීලූණු වල මිල අඩු වීම නිසාම අපි මුල් කාලෙම ආරම්භ කරා රතුළුණු වගා ප්‍රචලිත කිරීමේ වැඩපිළක්. ඒ නිසා තමයි ගියවතාවේ රුපියල් 700 විතර බීලූණු යනකොටත් රුපියල් 200 ගාණ විතර මිලකට අපිට රතුළුණු ලබා ගන්න පුළුවන්කම ලැබුණේ අපේ පාරිභෝගිකයන්ට. ඒ නිසා අපි රතුළුණු වගාවෙන් 100%ක් ඉදිරි කන්නය තුලදී මේ රටේ ස්වයං පෝෂිත වෙනවා. දැන් අපි සහලින් රට ස්වයං පෝෂිත වෙමින් තිබෙනවා. ඒ වගේම ඊළඟට අපිට මේ අර්ථාපල් සහ බීලුණු කියන ප්‍රශ්නෙටත් අපි දැන්ටමත් සාකච්ඡා කරගෙන යනවා කැබිනට් මණ්ඩලයේ. ඒ විසඳුමට මට අවිශ්වාසයක් තියෙනවා. අපිට අනුමැතිය මුදල් අමාත්‍යාංශය තුල ලැබුණොත් අපිට අවශ්‍ය අර්ථාපල් ටිකයි බීලුණු වලින් සැලකිය යුතු ප්‍රමාණිකුයි මේ රට තුල නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. We lead the web news.